විෂරසායනික යොදමින් මැස්සම් වර්ධනය කිරීම ඔබගේ සෞඛ්‍යයට අහිතකර දෙයක්. මේ ස්වභාවික ගේ මැස්සම් පාලනය කිරීමට ඔබට උදව් වන ක්‍රම කිහිපයක්. කරාබුනැටි සහ දෙහි. කරාබුනැටි සැලට මැස්සන් අකමැත්තක් දක්වන අතර කරාබුනැටි සහ දෙහි එකට මිශ්‍ර වූ විට එය තවත් ප්‍රබල වනවා. දෙහි ගෙඩියක් හෝ කීපයක් දෙපළු කර රේණු අතරේ කරාබුනැටි සිර කර ගන්න. ඒවා මැස්සන් නිතර ගැවසෙන ස්ථානවල තබන්න. මැසි නාශක ස්ප්‍රේ. සේදුම් කාරක දියර මේස හැඳි දෙකක්, පෙපර්මීට් තෙල් ටිකක්, ලෙමන් යුස ටිකක්, වතුර කෝප්පයක්, ස්ප්‍රේ බෝතලයක් ගන්න. ස්ප්‍රේ බෝතලයේගෙන ඒට ජලය සහ සේදුම් කාරක දියර එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසුව පෙපර්මීට් තෙල් සහ ලෙමන් බිඳු එකතු කර ගන්න. මෙසේ සකස් කරගත් මිශ්‍රණය සති දෙකකට වරක් ස්ප්‍රේ කරන්න. මැසි උගුල. ඇපල් විනාකිරි කෝප්ප දෙකක්, සෝදන දියර මේස හැඳි දෙකක්, බේසමක්හා ආවරණය කිරීම සඳහා පොලිතීන් මීට අවශ්‍ය වනවා. බේසමගෙන ඒට ඇපල් විනාකිරි සහ සෝදන දියර එකතු කර බේසමෙහි කට පොලිතීන් වලින් ආවරණය කර මැස්සන්ට ඇතුළු වීම සඳහා සිදුරු විදින්න. මෙහිකට ආකර්ෂණය වෙන මැස්සන් සිදුරු තුලින් ඇතුළු වී එහි කිලී යනවා. ලැවෙන්ඩර් තෙල් සහ පැඟිරි තෙල්. මේවාකින් සිදුවන්නේ මැස්සන්ගේ සංවේදීතාවයට හානි සිදු කිරීමයි. ලැවෙන්ඩර් ඔයිල් ස්පොන්ජ් එකක් මූඩිය සහ ජෝක්ුවක් ගන්න. ස්පොන්ජ් එක මත ලැවෙන්ඩර් සහ බිඳු කිහිපයක් වක් කර ඒ ජෝක්ුව තුලට දමා ඒ මූඩිය තදින් වසා පසුදා උදෑසන වෙනතුරු තබන්න. ඉන්පසුව මැස්සන් සිටින ස්ථාන වෙත ඒ රැගෙන ගොස් මූඩිය විවෘත කර තබන්න. පැගිරි තෙල් වලින්ද මේ සිදු කළ හැකි. නැතිනම් මේ තෙල් දෙවර්ගයේම පීරිසියකට දමා මැස්සන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල තැබීම යෝග්‍ය වෙනවා. මේ ස්වභාවික ක්‍රම ඉතා සාර්ථකව මැස්සන් වර්ධනය කරන අතර විශාල මුදලක් වැය වන්නේ නැහැ. ඒ වගේම සිරුරට අහිතකර වන්නේ නැහැ. ගේ මැස්සන් පාලනයට ඔබගේ සෞඛ්‍ය පිරිසිදුකමද අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.